මේ රටේ ඇතිවෙල තියෙන තත්ත්වෙත් එක්ක ආරක්ෂාව ගැන ටිකක් හිතන්න වෙනවා. ඉතින් ඔය ඇත්තෝ යම් අපහසුතාවයකට පත් වුණා නම් දැන් ඉතින් ආයේ අපි යන්න වුණානේ සැහැන ආපස්සට. ඒ ගැනත් අහිතක් නොහිතන හැටියට ඉල්ල හිටනවා. මොකද ඒක මම පෙන්නලම කතා කරන්න, මට හරි දුක හිතුණා. මේ උඩින් දැන් බලන් හිටියා මේ ආධිවේදීන්ගේ ඇඟාත පොත ගන්න තත්ත්වෙට දැන් මේක ඇවිල්ලා නිසා. මොකද මේ ත්‍රස්තවාදී ඉන්නේ සමහරවල් අපි අතරම වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ඔයතන පේනවා ඇතිනේ මේ ෂේක් කෙනෙක් වගේ මිනිස්සෙක්. හැබැයි ඔහු මහාන වෙලත් ඉන්නවා. ඔහු මහාන වෙලත් ඉන්නවා. ඊළඟට අබ්දුල් රහ්මාන් තුෂාර කොහෙද? ෆෝම් සෙක්‍රටරියට් සෙඩා went to University of Sri Jayawardenepura, lives in Riyadh, Saudi Arabia. එහෙ ඉන්නේ මේ නමින් ලංකාවෙ ඉන්නේ භික්ෂුවක් විදියට මේ නමින්. ඒ නිසා ආරක්ෂාව ගැන අපිට හිතන්න වෙනවා. මාධ්‍යවේදියෙක් හැටියට සමහර භික්ෂුවක් හැටියට උනත් බෝම්බ කරුවන් එන්න පුළුවන් නිසා. ඒකයි මම කිව්වේ, ඒකයි කනගාටුව පළකලේ. මොකද නම් වෙනස් කරන වැඩපිළිවෙලකුත් තියෙන නිසා මේ තොරතුරු තියෙන බව විතරක් ගමු. මොකද අපි හිතමුකෝ භික්ෂුවගේ නමක් ඔක වෙනස් කරන්න පුළුවන්. සමහරව ඉන්නවා නම් 7-8කින් එවැන්නොත් ඉන්න බව විතරක් මතක තියාගමුකෝ. අනිත් ඒවා අපි ආරක්ෂකංශ එක්ක විසඳගමු. මේ මාධ්‍ය හමුව කැඳවන්නේ බොහෝම කාලයකට පස්සේනේ. මම මේ සහභාගී වෙන්නේ මාස 9කුත් දවස් ගානකට පස්සේ බන්ධනාගාරගත වෙලා. පස්සේ දොරෙන් එළියට දැම්මට පස්සේ අද වෙද්දී දේශපාලනඥයෝ මොනව කිව්වත් සිංහල දෙමළ මුස්ලිම් කියලා ભેදයක් නැතුව මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ හරිම ආතතියකින්. පුදුම ආතතියකින්, හරිම අවිනිශ්චිතභාවයකින්. අපි ඒක නිවන්න ඕන. මිනිස්සුන්ට බලාපොරොත්තුවක් ඇති කරන්න ඕන. ඒ වෙනුවෙන් අපි වැඩ කරන්න ඕන ඉවසීමෙන් සහ බොහෝම දූරදර්ශීව සහ විමසිලිවත්ව. දැන් අපිට පේනවා හතු පිපෙන්න වගේ සංවිධාන හදනවා, අරක කරමු මේක කරමු පුදුම උනන්දුවා. වෙස් පෙරලෙනවා, වෙස් මාරු කරනවා, නොයෙක් සංවිධාන කල්ලහිලහි. අදාළ ප්‍රස්තුතයන් යට යනවා, සංවිධාන බිහි කරගන්න දඟලනවා. ඉස්සල්ලාම මේ බොරු වෙස්ගත් උදවියට කියනවා නවතින්න කලබල කරගන්න නැතුව. මෙච්චර කාලයක් මේ තොරතුරු දැනගෙන අපිත් කලබල වෙන්නේ නැතුව බොහොම සංයමයෙන් වැඩ කරනවා. අනිත් උදවියට ඒ සංයමයේ බිඳෙන්න හේතුවක් නැහෙනි. අනිත් ප්‍රශ්නේ තමයි කරුණාකරලා දේශපාලනඥයෝ මේ ප්‍රශ්නට මැදිහත් වෙන්න ඕනේ. යම් යම් තීන්දු තීරණ අරගෙන ආරක්ෂකංශවලට නියෝග දීලා ඒව ක්‍රියාත්මක කරවා ගන්න පමණයි. අපි මේ කතා කරන අනතුරින් මේ රට මුදව ගැනීමේ ප්‍රමුඛතම වගකීම පැවරෙන්නේ ආගමික නායකයන්. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි විසඳන්න, අපිට විසඳන්න පුළුවන්. මොකක්ද මේ වහබ්වාදී උම්මත්තක අන්තවාදයේ විසින් නැති කරලා තියෙන භීතියෙන් මේ වෙලී ගිය බිය සංකාදුරු කිරීමට ඕනොටත් වඩා ඒ දැනුම සහ ඒ ශක්තිය අපිට තියෙනවා. 80 ගණන් වල LTTE අවි අතර ගනිද්දී එදා මේක තලලා දාලා ඒ අවි ගන්න හේතුවට ප්‍රතිකරමේ එදා හෙව්වා නම් දේශපාලකයෝ 30 අවුරුද්දක් යුද්ධයේ ඉස්සරහට ඇදෙන්නෙත් නැහැ. විශාල ප්‍රමාණයක් දෙමළ අහිංසක දෙමළ මිනිස්සු මැරෙන්නෙත් නැහැ. 27,000ක් සිංහල තරුණයෝ මැරෙන්නෙත් නැහැ. දෙමළ සමාජයේ අවුරුදු 30කට ආපස්සට යන්නෙත් නැහැ. එහෙනම් මේ රට සෑහෙන තැනකට ඔසවා තබන්න තිබුණා. එදා මේ ප්‍රශ්නේ දේශපාලකයෝ
එහාට මෙහාට පාපන්දුවක් කරගත් හැර විසඳු වෙනෑන. අපට පේනවා දැන් අප්‍රේල් 21 වෙනද ප්‍රහාරයෙන් පස්සේ මේ පක්ෂ විපක්ෂ සියලු දේශපාලක හැසිරෙන විදිය ඇත්තටම ඇති වෙන්නේ කනගාටුවක්. ඉතාම සබුද්ධිකව වැඩ කරන යම් කොට්ටාසයක් ඉන්නවා. හැබැයි අපිට පේනවා පුදුම තරගයක්. එකිනෙකාට චෝදනා කරගනිමින් මිනිස්සුන්ට පෙන්වන්නේ නැහැ නේද දැන් අපි ඔක්කොම සමගී මේ ප්‍රශ්නේ ඉක්මනින් විසඳ ගන්න ඕනේ, ඒ වෙනුවෙන් අපි කැපවෙමුයි කියන ඒ ආදර්ශය පෙන්වන්නේ නැතුව නොඑක් කලිකලහයන් නැවත වතාවක් ගොඩනගමින් ඉන්නවා. මුස්ලිම් සමාජය ආතතියකට පත් වෙලා ඉන්නවා. අවම තරමින් වඩේ විකුණපු වඩේ වෙළෙන්දගේ ඉඳලා කඩල ගොට්ටක් විකුණගෙන ජීවිතේ සරිකරගත්ත මුස්ලිම් මිනිහට සහරාලට ආපු සල්ලි ආවේ නෑනේ. ඒ මිනිහගේ දරුපවුල ජීවත් වුණේ කඩල ටිකක් විකුණලානේ. ඒ කඩල කාර්යය පවා අද ජීවිතේ මූණ දෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවානේ. අපි ඉවසීමෙන් මේක විසඳ ගන්න ඕනනේ. ඒ නිසා අපිට පුළුවන් මේක විසඳලා දෙන්න. ඒකට අපිට අවස්ථාව හදලා දිය යුතුයි. මොකද දැන් රාජ්‍ය නවන සංවිධාන ඉස්ලාමික වහබ්වාදී මුදල් මතය පෙන උම්මත්තක බලවේග දතකට මැදගෙන බලාගෙන ඉන්නවා. අපි ආපහු කොහොමද ඇතුළට දාන්නේ කියලා. මොකද රටේ නායකයෝ අපේ මහානායක හාමුදුරුවෝ වෙන්න පුළුවන්, කාදිනල්තුමා වෙන්න පුළුවන්, විපක්ෂ නායකතුමා වෙන්න පුළුවන්. මම මේ කියන්නේ රූපවාහිනියෙන් අපි දකින දේවල්, පත්‍රවලින් අපි දකින දේවල්. බලපුවාම හදවත පුපුරා යන තරම් වේදනාවක්. ඇයි මේ ඔක්කොම නායකයෝ විසඳුම් හොයන්නේ මේ සහරාල්ලව බිහි කරපු සහරාල්ලවැනි තරුණයෝ බිහි කිරීමට අවශ්‍ය න්‍යායාත්මක වටපිටාව හදපු මුස්ලිම් නායකයෙක් කියාගන්න වහබ් කල්ලිම නායකයොත් එක්ක තමයි මේ සාකච්ඡාව ගෙනියන්නේ. එතනයි මේකේ තියෙන භයානකකම. ඉතින් අපිට හරි පරිස්සම් වෙනවා. මොකද කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හාමුදුරලා කතා කරන වැඩි ටිකක් හෙමින් ගියා නම් හොඳයි නේද, මේ ඔක්කොටම එකපාරට ගහ ගන්න පුළුවන්ද? නැහැ. ගැහිය යුතු වෙලාවට අදාළ තැනට ගහන්නම ඕනේ. ඒ හෙලිදරව් ආයේ අවුරුද්දකින් කළා වැඩක් නැහැ. උදාහරණයක් එක්කම මම මේක හෙලිදරව් කරන්නම්කෝ. මේ අවශ්‍ය කීපයක් පමණක්. අතවසයෙන් ඔය අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හතර වෙනිදා ඉඳලා තොරතුරු ලැබිලා තිබුණානේ. ඒ හතර වෙනිදා මේ තොරතුරු ලැබිච්ච ගමන් යම් විදිහකට මේ මුහුණු පොතේවත් යම් හෙලිදරව්වක් වුණා නම් මිනිස්සු ටිකක් හරි පරිස්සම් වෙනවනේ. යමතරේ මට හරි මේක හම්බ අපිට හරි එහෙනම් මේක කොහෙන් හරි හම්බ වෙනවා. කටකතාවකින් හරි ආරංචි වුණා නම් මෙන්න මෙහෙම දෙයක් වෙනවයි කියලා අපේ බෙල්ල ගහලා ගියත් හිරේ ගියත් අපි ඒක කියනවනේ. අපි ඒක කළානේ මේ රටට. නමුත් දේශපාලනක් කියන අතර මේක ඇවිල්ලත් මේගොල්ලෝ මේක කළේ නැහැ. ඒ නිසා අපි ළඟ තොරතුරු තියාගෙන මේවා නිදන් කරන්න නෙවෙයි, මේවා නිදන් වස්තු නෙවෙයිනේ. මේව හෙලිදරව් කළා. අදම කොච්චර අවදානම් සහගත වුණත් අපි මේ හෙලිදරව් කිරීම කරන්න ඕන. ඉතින් මාධ්‍යවේදී හිතවතුන්ගෙන් ඉල්ලනවා අපිව අමාරුවේ දාන්න නැතුව ඇත්ත ඇති සැටියට අපි වාර්තා කරමු. අපට අනතුරක් වෙයි නම් ඔය ඇත්ත අපි වෙනුවෙන් පෑන හසුරවන්න ඕනි, කැමරාව හසුරවන්න ඕන. මොකද මේ නැහෙන්නේ සතුරු මිතුරු ඔය ඇත්ත වගේම ඔය ඇත්තන්ගේ දරු පැටව වෙනුවෙන් සහ අපට හතුරුකම් කරන දේශපාලනායකයෝ වෙන්න පුළුවන් වෙන වෙනත් මේ රටේ උපනුපන් සියලුම දරු පරම්පරාවන් වෙනුවෙන් සියලුම මිනිස්සු වෙනුවෙන් අපි ගොඩක් ඩීටේල් වලට යන්නේ නැතුව ඉස්සර වෙලාම අපි ඉල්ලනවා. මොකද මම මේක ප්‍රසිද්ධියේ කියන්නේ එක හේතුවක් නිසා. සමහරක් තැන්වල මේ ත්‍රස්ත කල්ලි වලට සම්බන්ධ උදවිය ගැන තොරතුරු දීලා ඔක්කොම නෙමෙයි
සමහර පොලිස් නිලධාරීන්ට මේ තොරතුරු ගිහිපුවාම ඒ පොලිසිය සමහරට පොලිස් ඇප මත මුදාහරිනවා. ඇතැම් මුස්ලිම් නායකයෝ මේවිල්ලා කියන හාමුදුරුවනේ පොලිසිය ඇතමුන් දැන් කෝටිපතිය වෙනවා මේ මොහොතේ කියලා. මේ අදාළ දේ කරන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ දේශපාලකයෝ තාමත් මේ ප්‍රශ්නේ අතේ තියන් ඉන්න හින්දා. මොකද දේශපාලන කියනවා නෑ 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 එයා මෙහෙම ප්‍රශ්නයක් නෑ. වෙන්නේ මෙහෙමනේ. මේක වරදවා තේරුම් ගන්න එපා. මම දන්නවා මෙතන අපේ මුස්ලිම් සහෝදර මාධ්‍යවේදීන් ඇති. ඒක න මුකුත් මම මේ කරන්නේ මේ පොඩි උපමාවක් කියලා ඉන්නම්කෝ. මේක වෙන හැටි. ඇත්තටම ඉස්ලාමික බැතිමතුන් පස් වේලක් දෙවියන්ට යදලා බොහොම අපූර්වට ඒ ශුද්ධ කුරාණයට අනුව ඒ පිළිවෙත් ඇවතුම් පැවතුම් තියෙනවා. වැඩේ වෙලා තියෙන්නේ මේ දේශපාලනඥයන්ට බද්ධ වන උදවිය එතන හැසිරෙන්නේ වෙනත් විදියකටනේ. ඒ කියන්නේ දෙවියොත්‍ර වට්ටන, බුදුහාඳුරොත්‍ර වට්ටන. දේශපාලනඥයාට ලං වෙනවා කවුරු හරි හිතමුකෝ මේ වහ කඳවුරේම ඉන්න ලොකු ප්‍රධානී. දේශපාලනඥයත් එක්ක සමහර වෙලාවට වල්ලූරු මස් කෑල්ලක් කාලා පොඩි අඩියකුත් දාන වෙන්න පුළුවන්. දේශපාලනඥයා කල්පනා කරනවා ඒ මොහොමඩ් අපේ එක මම දැකලා තියෙනවානේ. එතකොට ආරක්ෂකංශවලට දෙනවා කවුරු හරි ඉතාම හිත හොඳ මුස්ලිම් මිනිස්සෙක්, ඇත්තටම සහජීවනයේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන මුස්ලිම් සහෝදරයෙක්, ඩීජී මහත්මයාට හරි ASP-ට හරි SSP-ට හරි කතා කරලා කියනවා අන්නර මිනිස්සයා පොඩ්ඩක් මේ සිද්ධියේ ඉන්නවා. එතකොට මේ ආරක්ෂකංශවල ක්‍රමයේ වෙලා තින්නේ මොකද්ද? කතා කරන්නේ පළාතේ ඇමතිතුමාට හරි මන්ත්‍රීට හරි. එතෙන්ට කතා කරලා කියනවා මේ ඩීජී මහත්තයාද ඔව් මේ අහවල් මන්ත්‍රී නැත්තම් ඇමති මේ ඌ හොඳ එක ඈ මාත් එක්ක මේ පෙරේදත් මේ අහවල් හෝටලේ හිටියේ. අහවල් එකත් බෙදාගෙන ගලේ. ඒක රිලීස් කරලා දාන්න. ඔය එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕක නෙවෙයිද මේ වෙමින් තියෙන්නේ? ඇත්ත කතාව ඕකනේ. මේකට තමයි මම කිව්වේ මට නඩුවකුත් තියෙනවා. කරන්න දෙයක් නැහැ. ආයි හිරේ දැම්මත් ජාතිය වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න එපේ. කටින් බතල හිටවල වැඩක් නැහනේ. කැපකිරීම කර 27000ක් ජීවිත කැප කරානේ කොල්ලෝ අපේ. ආපහු මේක ලේවිලක් කරන්න දෙන්න බෑනේ. අපිට හිරේ ගිහිල්ලා අවුරුදු දෙකක් තුනක් ඉන්නවයි කියන එක ප්‍රශ්නයක් තමයි. ආයි හිරේ දැම්මත් කරන්න දෙයක්වත් නැහැ. ඒ හෙළිදරව් කිරීම අපිට කරන්න වෙනවා බොහොම පරිස්සමෙන්. සමහර මේ වහබ්බාදී උම්මත්තක කණ්ඩායම් වලට දැන් ඔයත් අන්න පේනවා ඇති මහා විශාල ධනස්කන්ධයක් ලැබිලා තියෙනවානේ. විශාල ධනස්කන්ධයක් ලැබිලා තියෙනවා. දැන් මගේ මේ හෙළිදරව්ව කරන්නේ අද ඔයගොල්ලෝ මාධ්‍ය වලින් මං ඉල්ල හිටිනවා අපි එක දෙයකට ඉලක්ක ගත වෙමු. අපි අද පුජ්‍යලයක ගැන සඳහන් කළොත් ඔහුව අත්තරංගුවට අරගෙන දින 90ක් තබාගෙන ප්‍රශ්න කරනතුරු ඒ ගැන අවදියෙන් ඉඳිමු. මෙහෙන් දොස්තර කෙනෙක් අල්ලගෙන එහෙන් තඩි බානවා මෙහෙන් බකු එක කී පැත්තකට ගහනවා. දැන් අපිට හෙළිදරම් දැන් අද මම මේ අදම ඊයේ අපි සාකච්ඡා කළා මේක නොතිය ඉඳිමුද ඊයේ වැඩසටහන කරපු නිසා. මොකද දැන් අපිත් තාම මොන හරි දාගත්තාම මිනිස්සුන්ට හිතා ගන්න බැරි වෙනවා. ආරක්ෂකංශත් මේ අවුල් වෙනවා. මේක LTT ප්‍රශ්නෙට වඩා දරුණු එකක්. මොකද මේ BMW පන්නයේ උන්මත්තක මරාගෙන මැරීම් වලට මුහුණ දෙන්න අලුත් අත්දැකීමක් ලැබපු කොටසක් නේ අපි. ඒක නිසා අපි හිතන තැනක නෙමෙයි මේක තියෙන්නේ. LTT මරාගෙන මැරෙන බෝම්බකරුවාට තිබුණේ දේශපාලන අරමුණක්, දේශපාලන ඉලක්කයක්. මෙතන තියෙන්නේ තනිකරම උම්මත්තක බිලි පූජාවක්. එතන ජාතිවේද තිබුණේ නැහැ. දැන් තාමත් මේ නිල් පාට කොළ පාට රතු පාට කියන මේ දේශපාලනඥයෝ බෙදිලා මේකනුත් දේශපාලන වාසි ලබා ගන්න මේ කාලකන්ණිකමට සැරිසරනවා. මේ හැසිරෙනවා. කොච්චිකඩේ කටුව පිටියනේ අර මැරිච්ච මිනිස්සු UMPද ශ්‍රී ලංකාවද රතු පාටද දරුව බඩේ ඉන්නවද පුංචි දරුව පැටවුද කියලා බෝම්බ කරුව බැලුවේ නැහනේ. එතනනේ මේකේ තියෙන ප්‍රශ්නේ. දැන් මම ඔය ඇත්තන්ට කියන්න හදන්නේ දැන් මේ ඔක්කොම කියනවා මේක අහවලන්ට පවරනවා මේගොල්ලන්ට දොස් කියනව නැහැ. මේ අදාළ කතන්දරේ ලොකු ඉතිහාසයක් තියෙනවා. දැන් අපි මේ බලන්න මේ පරණ පත්‍ර ටික මේ පරණ පත්‍ර බොහොම ස්වල්පකින් කොටසක්.
පොඩ්ඩක් මම නිකන් කියන්න නිකන් මේ බලන්න මූලධර්මවාදය හා ත්‍රස්තවාදය කියලා 94 දිවයින පත්‍රයේ මේ වහබ්වාදය ගැන කියනවා. වහබ්වාදය ගැන කියනවා. නම කිව්වට ගෞරවයක් පිණිස කමක් නැහැ. මේ කීර්ති වර්ණකුල සූරිය මහත්මයා අපිට පේනවනේ දේශපාලකයන්ගේ ලොකු පහර කැම්ලක් කරන මිනිස්සෙක්නේ. මේ මේ ජාතික පුවත්පත එදා. එතකොට මෙතන කියනවා මේ කොයි කාලෙද මේක කතා කරන්නේ මේ සිංහල මුස්ලිම්වරුන් අපිට හිටියේ නැත්තේ ඇයි 1997 දිවයින ඉරිද පත්‍රයේ ඒත්. ඒ කියන්නේ ඒ කාලෙත් මේ ප්‍රශ්නය ගැන අඩු වැඩි වශයෙන් කතා කරලා තියෙනවා. මම එන්නම් අදාළ මේක මේක කියලා. ඒත් දිවයින ගහලා තියෙන මේ 99 අනිත් අය ඕක හිතන්න එපා. දීඝවාපිය වනසාදැමීමේ ව්‍යාපෘතියක්. එතන ඒ ගැටුම් ඇති වුණා. දැන් ඉස්ලාම් දේව මූලධර්මවාදයට ඉඩ දිය යුතුද? ඒත් කීර්ති වරසුරි මහත්මයා කියන 2001 ප්‍රබල මුස්ලිම් දේශපාලකගේ පාතාල සැකකරු මේක තියෙනවා 1990 රහස් මුස්ලිම් සංවිධානයක ආයුධහරන් මාවනැල්ලෙන් මතුවේ 80. එතන මේක අපි හිතන තැනක නෙවෙයිනේ තියෙන්නේ. මේ ඉන්නේ 20-30ක් නෙවෙයිනේ මේකේ. මේ 90 ලියන්නේ රහස් මුස්ලිම් සංවිධානයක ආයුධහරන් මාවනැල්ලෙන් 80. 96 බෙංගමී නාලකහඳුරු කියනවා පුත්තලමේ මුස්ලිම් ආක්‍රමණය. මේ ආක්‍රමණය කියන්නේ සංස්කෘතික ආක්‍රමණය. ඒ මුස්ලිම් ජාතිවාදී පළමු වෙඩිල්ලද 96. මේ අපිට හැමදාම අපිව බොහොම මේ කලාපෙලීමට ලක් කරමින් බොරු මතවාද පතුරවපු මේ රාවේ පත්‍රෙත් ඒ දවස්වල කතා කරලා තියෙනවා. මේ අශ්රෆ්ගේ අම්පාරේ පුනරුත්ථාපනය කියලා මේ අර මුස්ලිම් කොංග්‍රසය හදාගෙන උග්‍ර ජාතිවාදයට කියලා ඊට පස්සේ මේ සමගි පෙරමුණ හදාගෙන ඒ කාලේ ඇතිවෙච්ච තත්ත්වයන්. ඊළඟට මෙන්න මේක දැක්කොත් ඔයත් අලු විහාර පන්සලේ මුස්ලිම් පල්ලිය. ඒ හාමුදුරුවෝ බොහොම දරුණුවට මේක විස්තර කියලා තියෙනවා. මම කාලේ ගන්න ඒවා ඩීටේල් වලට යන්න අවශ්‍ය අපි ළඟ තියෙනවා. දැන් අපි ආණ්ඩුවෙන් ඉල්ල හිටිනවා ඉස්සර වෙලාම පටන් ගමු තෝරු මෝරු අල්ලන්න. මෙච්චර දවසක් ඇල්ලුවේ මේ හාල් මැස්සුනේ. තෝරු මෝරු අල්ලමු. මම කියන්නම් මේකේ තියෙන අවදානම කොච්චරද කියලා. සෞදි අරාබියානු බුද්ධ්‍යංශ නියෝජිතයෝ ද සෞදි ඉන්ටලිජන්ස් ඒජන්ස්ලා ලංකාවේ වහබ්වාදය ගොඩනැගීම සම්බන්ධයෙන් වෙනමම වැඩපිළිවෙලක් යොදනවා. ඒකද කියනවා මේ එක නායකයෙක් හදන්නේ නැහැ. නායකයෝ ගොඩක් හදනවා. ඒක කියනවා මේ they are in touch with 50 odd Wahhabist organizations. එක ඉන්ඩිවිජුවල් නායකයෙක් හදන්නේ නැතුව නායකයෝ හදනවා 50ක්. ඒ කියන්නේ සංවිධාන 50. ඒකනේ දැන් අර බිඳිලා තියෙන්නේ. ACTJ, SLTJ, NTJ, CTJ, UTJ ඔහොම කිය කියා කැඩෙනවා. ඒ එක වින් එකක්.
ඒක එක එක කොටසක්. තව ඉන්න මේකේ ඇකඩමික්ස්ලා විදියට හදන එක. මං අද හෙලි කරන්න යන්නේ ඒ හෙලිදරව්ව. හරියට නීතිය ක්‍රියාත්මක කළොත් සති දෙකකට ගාන එකක් එළියට දාන්න පුළුවන් අපිට. මොකද මේක උඩට යා නොදී දැන් මුළු අවධානයම අපි යොමු කරන්න ඕන මේකටනේ. අපි මාස දෙකක් හරියට වැඩ කළොත් මේක කොටු කරගන්න පුළුවන්. මෙතන කියනවා it's a learned that presently two qualified muslim engineers from the east are involved in the promotion of wahhabis militant movement in the east. Product in they are mustafa abdul rahman a qualified production engineer and falul haq a qualified chemical engineer and both are from the peradeniya university. Falul haq is now away in qatar. දැන් මේ ඉංජිනේරුව දෙන්නෙක් ගැන මතක තියාගන්න. දැන් මම පෙන්නන්නම් මේ කවුද කොහොමද මොනවද මේ කරන්නේ කියලා. British College of Applied Studies headquartered in Dehiwala and with the branch in Kandy. So far through this institution he has managed to send about 200 young Muslim youths to United Kingdom to work with the fundamentalist group in the UK. These Muslims sent to UK went on forged names. එතකොට Wahhabists have so far managed to train nearly 3000 Muslim armed 3000 Muslims armed cadres. අපි ගත්ත කණ්ඩායම් 3000ක් විතර ඉන්නවා මේ 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 හරිම නිශ්චිත තොරතුරු. ඊළඟට කියනවා assembled in on spot by given a short notice. මේගොල්ලන්ට පුළුවන් පුංචි දැනුම් දීමකින් මේ 3000 එකතර රැස් වෙනවා නැගෙනහිර. දැන් අපි ඔක්කොම හිතාගෙන හිටියේ වැඩි හරියක් දෙනා හිතන්නේ මේ වහබ්වාදී උම්මත් එක බිහි කරන්නේ සමහරු පකිස්තානයේ අෆ්ගනිස්තානයේ සෝමාලියා වමනේ හිතුවේ. මේ 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 British College of Applied Studies BCAS එක කැම්පස් එකක් විදිහට ගෙනියන්නේ. ඒකෙන් 200ක් ගිහිල්ලා තියෙනවා එංගලන්තෙටයි ඕස්ට්‍රේලියාවටයි. එතකොට ඉතාම දියුණු රටවල තමයි මේ පුහුණු වීම හරි ඒ අදාළ මත එක මේ හදලා එවන්නේ. සැක හිතන්නේ නැහැ නේද එතකොට? මොකද අපි ඔක්කොම ටෝච් එක අල්ලගෙන ඉන්නේ, ෆ්ලෑෂ් එක ගහගෙන ඉන්නේ මැද පෙරදිගට රටකට. හැබැයි අදාළ වැඩේ සිද්ධ වෙන්නේ වෙන කොහේ හරි. එතකොට කවුද මේ මේ පුජ්‍යලයා? මේ පුජ්‍යලයා කවුද? මේ පුද්ගලයා මම පින්තූරේ පෙන්වලා ඉන්නම්. වහාම ආයි කතා දෙකක් නැතුව අත්තරන් කොට ගත යුතුයි. නැත්නම් අපි මේ තොරතුරු කියන එකෙන් කිසිම තේරුමක් නැති වෙනවා. සහ අපේ ජීවිතත් අනතුරට වැටෙනවා. ඔබට පේනවා ඇති මේ කැමරාවකින් පොඩ්ඩක් ගන්න මේ ටිකක් පැරණි ෆොටෝ එකක්. මේ ඉන්නේ බීකාස් කැම්පස් එකේ අයිතිකාරය සහරානු. ඔව් වහාම අත්තරංගුඩ ගන්න. කවුද? ඩොක්ටර් අබ්දුල් රහ්මාන්. ලේසියෙන් නමත් කිව්වහම බීකාස් කැම්පස් එකේ අයිතිකාරයා. හොයලා බලන්න ඔහුට කටාර් ඇතුළු මැද පෙරදිග රටවල් වල හෝටල් කීයක් තියෙනවද? ගොඩනැගිලි කොච්චර තියෙනවද? කැම්පස් කීයක් ලංකාවේ තියෙනවද? කුරුණෑගල තියෙනවා, නුවර තියෙනවා, දෙහිවල තියෙනවා. මේ 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 උදවියනේ මේ අදාළ දේ කරන්නේ. ඊළඟට මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අබ්දුල් රහ්මාන්ල හැදුව දේශපාලන පෙරමුණක් යහපාලනේ සඳහා වූ පෙරමුණ කියලා NFGG කියලා. ඒකත් ක්‍රියාපදිංචි කළා මේ මේව කළා ඉවරයි. ඒක තහනම් කරන්න කියලා මම මෙතන කොමසාරිස්තුමාගෙන් ඉල්ලනවා. වහාම මේ රටේ පොලිස්පතිතුමාටත් හැමදෙනාටමත් කියනවා දේශපාලන නායකයන්ටත් මේ අබ්දුල් රහ්මාන්ව ගන්න, හෙට වෙනකොට ගන්න, රටින් පයින් නොදී. ඇයි
මම මෙච්චර වගකීම මේක කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ නම අහලා තිබුණ නෑනේ ගත්තේ නෑනේ හිතුවේ නෑනේ මේ ඔය කැම්පස් එකකින් මේ මෙතනින් තමයි අර ෆලූල් හක්ලා අර කිමිකල් ඉංජිනියර්ස්ලා දෙන්නම කාතන් කුඩි ඉඳලා ගෙනල්ලා බීකාස් එකේ උගන්වලා පිටරට යවලා ඔය එක්කෙනෙක් කටාරවල හෝටල් එකක් වැඩ කරලා තියෙනවා වැඩ කරනවා සයිට් එකේ යන්නේ ඉංජිනේරු විතර කවුරු සැක හිතන්නේ නෑනේ පුපුර ගත්තේ කවුද ඉබ්‍රාහිම්ලාගේ දරුවෝ නුගතුන් නෙවෙයිනේ මේක හරි බරපතලයි මෙන්න බලන්න 2014 මම කරනවා හෙළිදරව්වක් NTJ ගැන මේ මාධ්‍ය හමුව මේ වගේ මේ තියාගත්ත කොළ කෑල්ලක් මේ අතින් ලියපු 2014 මේ කියන්නේ සහරාන් ගැන බෝම්බකරුවා මරාගෙන මැරිච්ච නායකයා නැගෙනහිර පළාත් ප්‍රදේශවාදී මුල් කරගනිමින් වහබ්වාදී පතුරනෝ ISIS පන්නේ ක්‍රියාකාරකම් උදාහරණ වීදි ප්‍රචාරක කටයුතු කරනෝ කඩු කිනිස කියන සැරිසරනෝ සුෆි මුස්ලිම්ගේ සෝන් කඩනෝ පැමිණිලි කොටක් දාලා තියෙනවා හැබැයි අත්අඩංගුවට ගන්නෑ නමුත් එහි විරෝධතාවය නිසා රටින් පැනලා යන්න හදනවා රටින් පැනලා යන්න හදන වෙලාවේ කවුද මේක ඒකට උදව් කරන්නේ සිබ්ලි ෆාරුක් සහ අබ්දුල් රහමාන් යහපාලනයේ සඳහා වූ ජාතික පෙරමුණ. එතකොට දැන් අබ්දුල් රහමාන්ගේ සම්බන්ධය ඔබට පේනවා ඇතිනේ. ඉතින් ඒක එහෙමමයි අනිවාර්යෙන් මේ බීකාස් එකේ අයිතිකාරයා අත්තරංගුවට ගන්න ඕන. ඔහුට නැගෙනහිර පළාතේ වෙනම පොලිස් ෆියාස් මිලිටන්ට් වින් වෝස් ෆෝමඩ් අන්ඩර් ද ලීඩර්ෂිප් ඔෆ් රහමාන් වෙනම ඒ කියන්නේ මුදලට මිනිමරණ කල්ලියකුත් හදලා තියෙනවා අබ්දුල් රහමාන් මෙහි පෙනීන විශ්වවිද්‍යාලයක් අයිති මනුෂ්‍යයෙක් විදියට ඊළඟට යුත් ෆෙඩරේෂන් කියලා වෙනම එකක් හදලා තියෙනවා තරුණයන්ගේ. ඒකට නායකත්වය දෙන්නේ අබ්දුල් රහමාන්. දැන් ආරක්ෂක අංශ අවධානය යොමු කරන්න ඕන කොහොමද මේ ෆන්ඩින් හම්බ වෙන්නේ අබ්දුල් රහමාන්? එයාට තියෙනවා ලංකාවේ එක්සත් රාජධානී ඔස්ට්‍රේලියාවේ සහ අරාබි රටවල්වල ඔයලා බොහොම කෙටි කාලෙකින් මල්ටි මිලියන කෙනෙක් වුණා. දැන් කළු සල්ලි සුදු කරන උම්මත්තක මරාගෙන මැරෙන අබුබකරගේ පන්නේ මිනිස්සු හදන මේ මිනිස්සුන්ට මේ සල්ලි කොහෙන්ද එන්නේ? ඒ කියන්නේ විගණනයක් කරලා තියෙනවද මේ කැම්පස් එක මේව සම්බන්ධයෙන් ටැක්ස් ෆයිල් එකක් කරලා තියෙනවද? මොකද්ද කරලා තියෙන? මොකද මේවා ප්‍රස්ත සල්ලි සුදු කරන ආයතන විශාල ප්‍රමාණයක්. අනිත් ඒවා අපි ඉස්සලා මේ ඉස්සලා මහතනකට ගහලා ඉන්න එපා. ප්‍රභාකරන්ට ගැව්වා LTT එක ඉවරයි. මේ මහතෝරු මෝරුන්ට ගහන්න නැතුව මේ පොඩි 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 මේ කඩු කෑලි කිනිස් කෑලි උදුළු කෑලි අලවංගුයි ඒක වැඩක් තියෙනවා. ඒක නිසා අපි උතරින් නවත්තමු. අනිත් ඒවා අපි ආරක්ෂක අංශ වලට දෙන්න පුළුවන්. විශාල ප්‍රමාණයක් තියෙනවා මේ ඔහු සම්බන්ධයෙන්ම කරුණු. දැනට අපි ඕක ප්‍රමාණවත්. ඔක්කොටම එක පාර ගහ ගන්න බෑ. නැත්නම් හිට්ලර්ට වෙච්ච වැඩේ වෙනවනේ. ඒක හින්දා අපි අබ්දුල් රහමාන්ගෙන් පටන් ගමු. මීට වඩා දික් කරන්නේ නැහැ. දැනට අදාළව තියෙන කරුණු ටිකක් අපි සාකච්ඡා කරමු.